උතුරේ ප්‍රාදේශය ලේකම් කොට්ටාස 33ක් තිබෙනවා. ඒකේ සිංහල ප්‍රාදේශය ලේකම් කොට්ටාස දෙකයි මුස්ලිම් ප්‍රාදේශය ලේකම් කොට්ටාස හැකරට තිබෙන්නේ 80%ක් පමණ මුස්ලිම්වරු ජීවත් වෙන මේ මුසලි ප්‍රදේශයේ පමණයි. ඒ මුසලි ප්‍රදේශයේ වටා තමයි අද රක්ෂිත හැරියට ප්‍රකාශයට පත් කර තියෙන්නේ. මේ රක්ෂිතයේ මුස්ලිම් පල්ලි තිබෙනවා, පාසල් තිබෙනවා, මුස්ලිම්වරුන්ගේ ඉඩකඩම් තිබෙනවා. අද රක්ෂිතයට පත් කළ තියෙන ප්‍රදේශවල තියෙන ඔප්පු තමයි මේක තියෙන්නේ. 2012 ගැසට් කරපු රක්ෂිතයයි පසුගියදා කරපු රක්ෂිතයයි අවලංගු කරලා මේ ජනතාව වෙනුවෙන් නැවත සාකච්ඡා කර ජනාධිපති මට්ටමේ කොමිසම පත් කරලා ඔවුන්ගේ අදහසුත් ලබාගෙන මේ ප්‍රශ්නේ සාධාරණව බලන්න කියලා පිල්ලා සිටිනේ. අපේ ජනාධිපතිතුමාට මේ ළඟකදී ඉඳලා එයා කරන්නේ මොනවද කියන්නේ මොනවද කියන දේ අමතක වෙලා තියෙනවා. අපි එතුමට කියනවා වචනයක් කිව්වනම් ඒ වචනය හොඳට සොයලා බලලා තමයි කරන්නට ඕනේ. ජනාධිපතිතුමා නිරීක්ෂණ චාරිකාවකදීලා කිව්වා මෙහෙම එකක් වෙන්නේ නැහැ කියලා. එහෙමනම් ජනාධිපතිතුමනි මං හිතන්නේ තමුන්නාංශේට වැරදිලා. එහෙම නැත්තම් ඔය කවුරු හරි පිරිසක් ඉඳලා තමුන්නාංශේ උසිගන්වනවා. අපි දෙයක් කියන්නට ඕන. මේ මුස්ලිම් ජනතාව එදා කොටින්ට එකතු වුණා නම් අද අපේ රටේ ඉන්නම මේටි වැඩි වෙනස් වෙන්න තිබුණා. අද ඒගොල්ලන්ගේ නියම නිජ බීමියට යන්න යනකොට ඒ ඔක්කට අවහිර කරනෝ නම් ඒ කියන්නේ බලවත්ම අපරාධ වැඩක්. කරුණාකර මේ අනවශ්‍ය ගැසට් නිවේදනය වහම අකුල ගන්නට කියලා අපි තමුන්නාසිකෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ආපහු මුස්ලිම් ජනතාව ඒ පළාත් වලට ගියත් බලහත්කාරයෙන් නෙවෙයිනේ තීන්දු කළා, ගැසට් කළා. ඒ අනුව ඒ අය පදිංචි වෙන්න පටන් ගත්තේ. ඒකට ඒ රජය විසින්ම තමයි ගෙනහිල්ලා පදිංචි වීම කළේ. කොහෙන් ආපු විශේෂඥයෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇවිල්ලා ජනාධිපතිතුමාට කියලා මේක වෙනස් කරන්න ඕන කියලා තියෙනවා. අගමැතිතුමා මොකද්ද මේක ගැන කියලා තියෙන්නේ? මේ ගැසට් එක කරන්න කියලාද? ඊළඟට කැබිනට් එකට ගිහිල්ලා මේක කතා කරලා තියෙනවා. කැබිනට් එකේ මුස්ලිම් ඇමතිවරුත් ඉන්නවා. ඒත් එකඟ වුණාද මේ ජනාධිපතිතුමාට කිව්වද මෙහෙම කරන්න කියලා? මේ මහින ගහන අපරාධයට කොහොම තමුනාසලා මෙහෙම එකගොනේ?